වැඩම වදාළ ගෞරවනීය මානායක හමුදුරන් වහන්සේලාගෙන් අපේ පියතුමන්ගෙන් කුරුක්කල්තුමන්ලගෙන් මවිලුතුමන්ලගෙන් ඒ වගේම තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඒ වගේම අග්‍රවංශකාරතුමා ඒ වගේම ආරාධිත සියලු අමුත්තන්ගෙන් අවසරයි. අපි දන්නවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමයි ජනතාව විසින් තමන් පාලනයට පත් කර ගැනීම සඳහා පාලකයෙක් තෝරා පත් කර ගැනීම. නමුත් මැතිවරණයේ ඡන්ද ප්‍රකාශයට පත් කිරීම හා පාලකයෙක් තෝරා පත් කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය ඒ වගේම නීතිවල යම් ශක්තිමත්භාවයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. එනිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාවට දැනුවත් කරන්න කැමති මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ දුර කාලය තුළට පෙන්නු කරන්නම සූදානම්. ඒ වගේම අප රටේ මැතිවරණයකදී බලහෝමාරුවේදී ඒ ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා. කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බලහෝමාරුවක් කිසිදු නායකෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළි අරගනිමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී බලහෝමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම එතුමාගේ ආදර්ශයට බේන් විශ්සතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉතා ගැඹුරින් තේරුම් ගන්න තිබෙනවා අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්. අපේ දේශපාලනය මේට වඩා පිරිසිදු විය යුතු ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් අප ඒ වෙනුවෙන් කැප වෙන සූදානම්. අපේ රටේ දේශපාලකයා දේශපාලන පිළිබඳව පොදු ප්‍රවේශංගයේ තිබෙන්නේ අයහපත් අදහසක් ඒ සුදුසු නැති තැනක් වගේ අදහසක් තිබෙන්නේ. එනිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස නැවත දේශපාලනය කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජනයාගේ ගෞරවයක් මහජනයාගේ විශ්වාසයක් ගෙනීම සඳහා අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල කරන සූදානම්. ඒ වගේම අපිට ලැබෙන මේ ගැඹුරුතම අරමුදේ හුදු ආණ්ඩුවකට හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයකට පමණක් පියමං කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද මා මීට පෙරත් ප්‍රකාශ කළා තිබුණ මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ, මා මැජික් කරුවෙක් නොවේ, මා මේ රටේ පුදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනව නොහැකියාවන් තිබෙනව, දන්න දේවල් තිබෙනව නොදන්න දේවල් තිබෙනව. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාව නුරාගෙන දන්න දේ එක්ස්ප්‍රෙස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙවීමයි. ඒ නිසා ඒ සාමික මෙදියත් තීමේ පංගු කරුවේ කොටස් කරුවේ බවට පත්වීම තමයි මගේ වගකීම. ඒ වෙනුවෙන් සාමික මෙදියත් තීමේ කොටස් කරුවේ බවට මා පත් වෙනවා. ඒ වගේම මේ අරමුදේ නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට සියලු ශේෂ්ත්‍රවල රැඳීසාල වගකීමක් තිබෙනවා. මා හැම දෙනාගේම සහය අපේක්ෂා කරන ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන්. නමුත් අප තේරුම් අරන් තිබෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්ය මෙහෙවීමේදී ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමක් මා සතු තිබෙන බව. එනිසා ක්‍රියාවෙන් භාවිතාවෙන් හැම අවස්ථාවකදී මේ රටේ පුරවැසියන්ට මම ඒත්තු ගන්න ඕන සූදානම් මේ අභියෝගයේ පියමං කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටු කරන බව මේ සමාජයට ඒත්තු ගන්න මම සූදානම්. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට ජාත්‍යන්තරමය සහය අවශ්‍යයි. එනිසා ලෝකයේ කවර බලපෑම් තිබුණත් අපිට වඩාත් වාසි සහගත ලෙස ඒ රාජ්‍යන්නක කටයුතු කිරීම අපේ අපේක්ෂාවක් තිබෙනවා. අපි ලෝකෙන් හුදකලා බවට පත්ව යුතු රාජ්‍යයක් නෙවෙයි.
ලෝකඇත්තක සාහමයක ඒ අබත් ඉදිරිට අයුතු රාජ්‍ය ඒ පිළිබඳ අවශ්‍යක තීන්දු තිීරණ ගන්න අපි කිසිේත්න පැකිලින්නේ නැහ. ඒවගේම අප රට ගොඩනැගීමේදී අර්මාන්තකරුවන්ට විවසායකන විශාල කාර්යභාර ඇතිබෙනවා. එනිසා ඔවුන් වඩාත් සක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලට සහයදී උදව් කරයකෙන විශාල බලාපොරොත්තුවක් අපට තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විසින් මාව ජනාධිපතිවරයට තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව ඡන්දය මට ලබා දීලා තිබෙනවා. මට ලබා නුදුන් ඡන්ද ප්‍රමාණිකුත් තිබෙනවා. එනිසා අපේ ජයග්‍රහණයේ සංවිතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. එනිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යය තමයි අපට සහය නොදුන් අපි විශ්වාස නොකරන පුරවැසියන්ද සහය ලැබෙද්දීම සහ විශ්වාසද ගොඩනගා ගැනීම ඒ කාර්ය සාර්ථකව නිම කළ හැකි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් ඉදිරියේදී මේ සියල්ල ඔබට අත්දැකීමෙන් අත්විඳින්න පුළුවන් වේවි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සියලු දෙනාටම. බොහොම ස්තුතියි.